ලවන එකමුතුව ජාතික රූපවාහිනිය නුගසවන සමගින් එක්ව සංවිධානය කරනු ලබන ලියකගේ සොඳුර සිහින මංගල ප්‍රදර්ශනයේ වගේම වැඩමුළුව දවසේදී ගාල හොලිගෝල් ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරහමාරයි. ඉතින් අද දවසේදී මේ පරිශ්‍රයට පැමිණෙන බොහෝ දෙනෙක්ට මේ ශේෂ්ත්‍රය පිළිබඳව බොහෝ දේවල් දැන කියාගන්න ලැබෙනවා වගේම මේ ශේෂ්ත්‍රයේ බොහෝ ඇසූ පිරු ඇත්තන්ගේ අත්දැකීම් සහ ඒ දේවල් බෙදා ගැනීමටත් හැකියාව ලැබෙනවා. දකුණු පළාත් රූපලාවන්‍ය එකමුතුව කියන්නේ බොහොම අභිමානවත් බොහොම බලවත් කාන්තා එකමුතුවක්. මේ කාන්තා එකමුතුවට පිරිමි පාර්ශ්වයක් එක්ව තියෙන බවත් අපිට නොකියාම බෑ. අද හෝල් ඩිගෝල් මේ උත්කර්ෂවත් ශාලාව වෙත සැපැමිණි සම්භාවනීය ආරාධිත මැතිතුමන්ලා, මැතිනියන්, මහත්ම මහත්මීන් ඇතුළු දකුණු පළාත් රූපලාවන්‍ය එකමුතුවේ සියලු සමාජික සමාජිකාවන් සහ අනෙකුත් ආරාධිත ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේ දකුණු පළාත් රූපලාවන්‍ය එකමුතුව වෙනුවෙන් මා පිළිගනු ලබනවා. අපි චිරාගත සම්ප්‍රදායනුකූලව මංගල ප්‍රදීපය දල්වා ආලෝකවත් කරන සුවිශේෂී මොහොත. ගරු සම්පත් අතුකෝරල මැතිතුමා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඔබතුමා පිළිගන්නවා. ගරු නගරාධිපති ප්‍රියන්ත ජී සහබන්ධු මැතිතුමා ඔබතුමත් මම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ගාලු දිස්ත්‍රික් ලේකම් ගරු ශාන්ත වීරසිංහ මැතිතුමා, ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය හිමාලි රත්නවීර මැතිනිය, ඔබින්මෝ අධිපතිතුමා ඉන්දිය නල්ල පෙරුම මැතිතුමා සහ එම මැතිනිය ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. රලිය සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ඇන්ජලා සිරිසේන මැතිනිය ඔබතුමියත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ දකුණු පළාත් රූපලාවන එකමුතුව කියන්නේ ඇත්තනම හරි මේ සර්ණමය යුගයකට පත්වෙන එකමුතුවක්. මේක එකමුතුව කියලා නම තිව්වේ මේකේ ඇත්තනම සියලු දෙනාම එකමුතුවෙන් ආදරෙන් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මේ දියුණු කරන්න ගොඩක් උත්සාහ ගන්නවා. ඉතින් මේකෙදි අපි ගොඩක් උනන්දු වෙන්නේ අපේ මේ සියලුම කාන්තාවන්, අපේ පුරුෂ පක්ෂේ දෙන්නයි අපිට ඉන්නේ. ඔවුන් සෑහෙන උනන්දුවකින් උත්සාහයෙන් මේවට සහභාගි වෙනවා. අපේ සියලුම සමාජික සමාජිකාවන් ගොඩක් උනන්දු වෙලා මේ වැඩසටහන් කරන්න ගොඩක් මහන්සි වෙනවා. නිලධාරි මණ්ඩලයේ සහ සමාජික සමාජිකවන් මම ආදරයෙන් පිළිගන්නවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මැතිඳුනි, ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනාව. දකුණු පළාත් රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පීන්ගේ සංගමය අද දවසේ මේ පවත්වන අලංකාරව මොහොතට ආරාධනා කිරීම සම්බන්ධව හිල්ඩා වික්‍රමබාහ මෙතනිය ඇතුළු සාමාජිකවන් සාමාජික ඔබ හැම දෙනාට මගේ ස්තුතිය ගෞරවයෙන් මේ වෙලාවේ පුද කරනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් අපි වසර දෙකක කාලයක් අපට එකතු වෙන්න බැරුව අපේ සියලු කටයුතු වලට බාධා පැමිණිලා, ඔබේ වෘත්තියට බාධාවන් පැමිණිලා, ඒ වගේම මේ විදිහේ ප්‍රසංගයන් ප්‍රදර්ශනයන් පවත්වන්නට නොහැකි තත්ත්වයකට අපි පත් වී තිබුණා. නමුත් අපි ඔබේ කාලය වසර දෙකකට ආසන්න කාලය ඔබ ඉතාම ඉවසීමෙන් සහ බොහොම දරාගැනීමේ ශක්තියකින් ඔබ කටයුතු කරා. ඔබේ බිඳවැටුණු ආර්ථිකය නැවත වතාවක් ශක්තිමත් කරගෙන ඔබේ වෘත්තිය නැවත ආරම්භ කරගෙන මෙමෙනි වූ අවස්ථාවකට මෙමෙනි වූ ප්‍රදර්ශනයකට ඔබ ඒ වගකීම දැරීම පිළිබඳව දකුණු පළාත් රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ සංගමයට මගේ ස්තුතිය ගෞරවය මේ වෙලාවේ පුද කරනවා. ඉතින් අද දවසේදී ලියකගේ සුන්දර සිහින මේ දැවැන්ත වැඩමුළුව සහ මනාලියන් දැක්මට ප්‍රධාන අනුග්‍රහය විදිහට එකතු වෙන්නේ ඔවින්මෝ හෝටෙල් ඇන්ඩ් රිසෙප්ෂන් හෝල්. ලංකාවේ විශාලතම තේ කම්හල් සමාගම වන එවර්ග්‍රීන් සමාගමේ අධ්‍යක්ෂක සහ ඔවින්මෝ හෝටල් සමූහයේ සභාපති ආචාර්ය ඉන්දික නලපෙර මහත්මයා. ඉතින් ඉන්දික මහත්මයා, කතා කරමු මේ ඔවින්මෝ හෝටලේ ආරම්භය කොයි විදිහටද සිදු වුණේ කියලා. අතරම ඔවින්මෝ හෝටලේ අපි ආරම්භ වෙන්නේ 2017 වර්ෂයේදී. අතරම අපි මගේ ව්‍යාපාර වශයෙන් අපි තේ කර්මාන්තයේ තමයි රැඳිලා ඉන්නේ. අලුත් පැත් මානයකට යන්න බලාගෙන තමයි හෝටල් ශේෂ්ත්‍රයට 2017 වර්ෂයේදී එකතු වෙන්නේ. ඉතින් දැන් වෙනකොට අපි ඔවින්මෝ හෝටලය සහ නාවලකන්ද රිසෙප්ෂන් හෝල් ඇන්ඩ් රෙස්ටෝරන්ට්ස් අපි හෝටල් දෙකක් විදිහට පවත්වාගෙන යනවා. ඉතින් ඒකෙන් මම හිතන්නේ දැන් වෙනකොට ගාල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සව සඳහා වෙඩින් හෝල් පහකින් සමන්විත විශාලම හෝටලය විදිහට අපි ඔවින්මෝ හෝටලේ පවත්වාගෙන යනවා. හොඳයි, දැන් ගාල්ල ප්‍රදේශයේ බොහෝ හෝටල් තියෙනවා. ඒ අතුරින් ඔවින්මෝ හෝටලය මොන විදිහටද විශේෂ වෙන්නේ? එතෙන්දි මම හිතන්නේ ඇත්තටම ඔවින්මෝ හෝටලේ නිදහස් පරිසරයක පිහිටලා තියෙන්නේ. ඒ වගේම වෙඩින් හෝල් පහක් තියෙන නිසා ඒ අවශ්‍යතාවය අනුව හෝල් එකක් තෝරා ගැනීමේ පහසුකම් තියෙනවා. සදාසන්න නගර ප්‍රදේශයෙන් බැහැර වෙලා හොඳ පරිසරයක තුල පිහිටන නිසා මම හිතන්නේ බහුතරයකට හොඳ තැනක් විදියට ඔවින්මෝ හෝටලේ ගැටිය තෝරගන්න පෙළඹෙනවා. නවීන තාක්ෂණයේ යොදාගත් වෙඩින් හෝල් සමය අපි පවත්වාගෙන යන්නේ. ඒ වගේම ඒ මනාල යුවල සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ ෆොටෝස් ගැනීම සඳහා ෆොටෝ ලොකේෂන්ස් විදියට හෝටලයේ සහ හෝටලයෙන් බැහැරව අපේ නාවලකන්ද හෝටලෙත්, ඒ වගේම අපි විශේෂයෙන් මන්තේ කර්මාන්තයත් එක්ක ඉන්න නිසා ලස්සන තේවතු වල ඒ සඳහා වැවක් ආශ්‍රිතව ඉතාම ගැළපෙන ෆොටෝ ලොකේෂන්ස් අපි ඒ අයට නොමිලේ ලබා දෙනවා. ඉතින් ඒ අතරේදී විශේෂ වෙන්නේ මම හිතන්නේ ගාල්ලේ තියෙන හෝටල් සමූහයක් අතර ගත්තොතින් අපි ආහාර පැත්තෙන් ඉතාම ඉහළ තැනක අපි පවත්වාගෙන යනවා. මොකද අපි කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක තමයි අපේ ව්‍යාපාරයේ ප්‍රධානම තැන තියලා තියෙන්නේ. ඔවින්මෝ නාවලකන්ද හෝටල් එක පිළිබඳවත් අපි ටිකක් කතා කරමු. අතරම නාවලකන්ද කියන්නේ කුරුඳුගහ හයිවේ පිවිසුමේ ඉඳලා කිලෝමීටර් 3ක විතර ආසන්නයේ පිහිටි හෝටලයක්. අතන මේක තේ වතුයායක් මැද පිහිටපු නිෂ්කලංක පරිසරයක තියෙන විලාස් විදියට තියෙන සහ වෙඩින් හෝල් එකක් එක්ක තියෙන හෝටලයක්. ඒක නිසා ඇත්තටම බොහෝතරයක්
නාගරික පරිසරයේ විශේෂයෙන් කොළඹදලා ගත්තොත් පැයකදී විතර එන්න පුළුවන් ස්ථානයක් ආවට පස්සේ ඊටාම නිදහස් නිස්කලංක පරිසරයක තියෙන හෝටලයක් නිසා විශේෂයෙන් කොළඹ ඒ ප්‍රදේශවල අය එතන ඒගොල්ලන්ගේ නිදහස සඳහා ගත කරන්න තෝරගන්නවා. ඉතින් එතන ඇත්තටම අපි කොටේජ් විදියට ගත්තොත් කොටේජ් 15ක් විතර 100කට විතර එක දවසක නැවතීමේ පහසුකම් තියෙන සුන්දර මනස්කාන්ත පරිසරයක පිහිටි හෝටලයක්. ඉන්දික මහත්මයා, ඔවින්මෝ හෝටලයට අමතරව එවර්ග්‍රීන් සමාගමෙත් අධිපතිතුමන්. අපි ඒ පිළිබඳවත් ටිකක් කතා බහ කරමු. එවර්ග්‍රීන් තේ කර්මාන් ශාලා සමූහය තමයි ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම වෙන්නේ. එහි සභාපතිවරයා වෙන්නේ අරුණ දිසිල්වා මහත්මයා. මම විධායක අධ්‍යක්ෂකවරයා විදියට කටයුතු කරන්නේ. ඉතින් අපි තමයි ලංකාවට විශාලතම ඩොලර් ප්‍රමාණයක් ගේන තේ කර්මාන්තයේ ඉන්න විශාලතම තේ කර්මාන් ශාලා ජාලය විදියට පවත්වගෙන යන්නේ. Welcome to Niranchi Subasinghe Bridal Studio, Salon Manali, bringing out your hidden beauty on your special and most remarkable day. If you prefer a natural and comfy look throughout your big day, we're the ones who can make your dream a reality. We work to make you most special on your dream day with our magical hands. For all your beauty requirements, Salon Manali, Colombo Road, Kaluella, Gaul. Welcome to Ovinmo Hotel. Ovinmo is a leading hotel in Gaul for wedding parties with healthy and tasty foods with accommodation. Come and enjoy with us. Ovinmo for your happiness, your future. Lukasavane eda sita aarambhe sitama hitapu ඉතාමත් කැපවීමෙන් තමන් තුළ ඇති ඒ පැච්වර්ක් පිළිබඳව තිබුණු දැනුම තුළින් ඔබව දැනුවත් කරලා ඔබේ ජීවිතය නගා සිටවන්නට අප කැපවීමෙන් වැඩ කරපු කෙනෙක් තමයි චාන්දිනි රාජපක්ෂ මහත්මිය කියලා කියන්නේ. මුලින්ම දැනගන්න කැමතියි, ඔබ කොහොමද මේ පැච්වර්ක් කලාවට මුලින්ම අත්පොත් තැබුවේ කියලා? ඇත්තෙන්ම මේ කලාව ගමින් ගමට නගරෙන් නගරට ගෙනියන්න මට ලොකු පිටුවහලක් වුණේ නුගසෙවන. ඇත්තෙන්ම පැච් පොයින්ට් කියන්නේ අපේ දේශීය සාරි සඳහා මා විසින් නිර්මාණය කළා වූ යම් කලාත්මක අත්දැකීමක්. ඉතින් මෙවැනි නිර්මාණයක් අපේ දෑතින් නිර්මාණය කරනවා කියන්නේ ඇත්තටම මිලදී ගන්නත් බෑ. එතකොට අපිට දැන් ඒ වගේ දෙයක් සාරි නිර්මාණයකට යොදා ගැනීමේදී රෙද්දක් තෝරගන්නවට වැඩිය දේවල් හිතන්න වෙනවා. මෙතනදී අපි සහතික වෙන්න ඕනේ ගැලවෙන්නේ නැති කියන තැනට. එතකොට අපිට රෙදි වර්ග තෝරා ගැනීමේදී ටිකක් උපක්‍රමශීලී වෙන්න වෙන අවස්ථා තියෙනවා. ගාලු නගරාධිපති ප්‍රියන්ත ජී සහබන්දු මැතිදුනි, ඔබතුමන්ටයි මේ ගෞරවණීය ආරාධනා. දකුණු පළාත් රූපලාවන්‍ය සංගමයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද දකුණු පළාත විතරක් නෙවෙයි මුළු රටම ලස්සන කළ අලංකාර කරන ඒ අපේ කාන්තාවන් පමණක් නොව සමාජෙම අලංකරණය කරන විශාල වැඩ කොටසක් කරන රූපලාවන්‍ය ශිල්පිනියන් ශිල්පීන් ඒ සියලු දෙනාගේ එකමුතුවක් ලෙස දකුණු පළාතේ ඔවුන්ගේ එකමුතුව හැමදාම ඉතාම ඉහළින් පවත්වාගෙන සංගමයක් තමයි දකුණු පළාත් රූපලාවන්‍ය සංගමය. එයට රූපලාවන්‍ය ශිල්පීන් පමණක් නෙවෙයි, අපි දන්නවා කැමරාකරණය, හෝටෙල් ශ්‍රේෂ්ඨය, ඒ විවාහ උත්සවයක් ගත්තම ඒ උත්සවයකට සම්බන්ධ වෙන සියලු ශ්‍රේෂ්ඨ සියල්ලම එකතු කරලා වැඩසටහන් සංවිධානය කිරීම තුළින් මම හිතන්නේ විවාහ අපේක්ෂකයින්ට ඒ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්නත් මේ වැඩමුළු පහුගිය කාලයේදී විශාල පිටුවහලක් වුණා. ගරු ප්‍රාදේශීය ලේකම්තුමියනි, හිමාලි රත්නවීර මැතිණියනි, ඔබතුමියටයි මේ ගෞරවණීය ආරාධනාව. ජාතික රූපවාහිනියේ නුගසෙවන කියන වැඩසටහන ඉතාමත් කාලයක් තිස්සේ මහජන ප්‍රසාදය ලබාගත් හොඳ වැඩසටහනක්. මොකද විශේෂයෙන්ම කාන්තාවන් විදිහට අපිට අවශ්‍ය සියලුම දේවල්
ඒ තුළින් ලබා දෙන්නට ඒ නුගසෙවන වැඩසටහන උත්සුක වෙනවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම මමත් නුගසෙවන වැඩසටහනේ ප්‍රේක්ෂිකාවක් කිව්වොත් මනිවරදි අපේ දකුණු පළාත් රූපලහමන්නේ එකමුතුව ගැන කතා කළාත් මම හිතන්නේ මෙතන කතා කරපු සිළුම දෙනා ඔවුන්ගේ ඒ සංවිධාන ශක්තිය ඔවුන්ගේ හැකියාවන් ගැන කතා කළා. ඉතින් ඔවුන් සමගත් ප්‍රාදේශීය ලේකම්වරිය විදිහට මම ගාල්ල කඩවස් අතර කොට්ටාශයේ වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන් සමග අත්දැල් බැඳගෙන කටයුතු කරනවා. සාමාන්‍යයෙන් හේමාස් කිව්වහම අපි දන්න ප්‍රොඩක්ට්ස් ඕන තරම් තියෙනවා. නමුත් අද අපි කතා බහ කරන්නේ දන්නේ නැති ප්‍රොඩක්ට් එකක්. මොකද්ද මේ ප්‍රොඩක්ට් එක? ඔව් මම මුලින්ම පටන් ගන්නම්. හේමාස් ආයතනය කියන්නේ මම හිතන අපි ගොඩක් අය දන්න වෙළඳ සන්නාම නව නිෂ්පාදන ඉදිරිපත් කරන ආයතනයක්. ඉතින් ඒ නිෂ්පාදන වලින් අලුත්ම නිෂ්පාදනය තමයි විව්‍ය කියලා කියන්නේ. විද්‍ය කියන්නේ ඇතරම දේශීය සහලින් දේශීය පාරම්පරික සහලින් ලෝක ප්‍රථම වර්ග දේශීය පාරම්පරික සහල් භාවිතා කරලා ඉදිරිපත් කරන සමට සුවිශේෂී වූ නිෂ්පාදන පෙළක්. මේ විව්‍ය නිෂ්පාදන පෙළේ පාරම්පරික සහල් වර්ග තුනක් තියෙනවා. ඒ තමයි කළුහීනැටි, සුවඳල් සහ මඩතවාලු. අත වශයෙන් මේ තියෙන්නේ ඒ සහල් වර්ග තුන. කළුහීනැටි, සුවඳල් සහ මඩතවාලු. අපේ නිෂ්පාදන පෙළ ගත්තොත් නිෂ්පාදන පෙළේ නිෂ්පාදන වර්ග පහක් තියෙනවා. මම ඊතරම් අතර වශයෙන්ම සීරම් එකෙන් පටන් ගන්නම්. සීරම් එක තමයි අපේ නිෂ්පාදන පෙළේ මං කිව්වේ ගුණවලින් අනූනව තියෙන සීරම් එක තමයි අපේ නිෂ්පාදනය. ඒකෙන් සති දෙකක් ඇතුළත කාලයේදී සමේ දීප්තිය වර්ධනය කිරීමටත් දිගින් දිගටම පාවිච්චි කිරීමෙන් සමේ තියෙන රැලි වැටීම් සියලු දෙමත් අඩු කර ගැනීමට සායනික වයසට යන එක නවත්තන්න පුළුවන්. අපි මේ නිෂ්පාදනය ගැන කතා කරොත් ඔව් මේ තමයි ක්ලෙන්සර් එක. දැන් අපි දැන් ගොඩක් දන්නවා අපේ මාකට් එකේ වැඩිපුරම තියෙන්නේ ෆේස් වොෂ්. හැබැයි ක්ලෙන්සර් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් මෘදු වොෂ් එකකට භාවිතා කරන්න ඕන ප්‍රොඩක්ට් එකක්. මේ තමයි ෆේස් වොෂ් එක. මේක අපි අතරම ඩිසයින් කරලා තියෙන්නේ දෛනික ජීවිතයේදී එදිනදා උදේසා හවස භාවිතා කිරීමටත් මේකට පසුව අපේ ප්‍රොඩක්ට් එකේ ඩේ ක්‍රීම් එක භාවිතා කිරීමටත් තමයි අපි මේක ඩිසයින් කරලා තියෙන්නේ. අපේ නයිට් ක්‍රීම් එකත් සුවිශේෂී ප්‍රොඩක්ට් එකක්. දැන් අපි සියලු දෙනාම දන්නවා රාත්‍රී කාලේදී අපි නිදා ගන්නකොට තමයි අපේ සම රිපෙයාර් නැත්නම් රිපෙයාර් කරලා භාවිතා කරන්න. ඒ ක්‍රියාවලියට උපකාරී වෙන්න තමයි අපි මේ නයිට් ක්‍රීම් එක ඩිසයින් කරලා තියෙන්නේ. සමේ තෙතමනේ රඳා පවත්වා ගැනීමටත් උදේ නැගිටිනකොට සමේ ෆ්‍රෙෂ් ගතිය නැත්නම් නැවුම් භාවය තියාගන්න තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ අපි මේ ප්‍රොඩක්ට් පෙළ අපි අතරම රෙකමෙන්ඩ් කරන්නේ රුටීන් එකක් නැත්නම් ක්‍රියාවලියක් විදිහට භාවිතා කරන්න කියලා. සමට ඉක්මනට උරා ගැනීමටත් මේකේ තියෙනවා සමේ හිරු කිරණ වලින් ආරක්ෂා කිරීමට හැකියාවක් තියෙනවා සහල් වලට. ඒකත් ඒකේ එක් ආසකොට තියෙනවා. ලියකගේ සුඳුරු සිහින මේ දැවන්ත වැඩමුළුව සහ මනාලියන් දැක්මට සම අනුග්‍රහයෙන් දායක වන සැලොන් මනාලිහි අධිපතිතුමිය වන නිරංජී සුබසිංහ මහත්මිය දැන් මාත් සමගින් මේ විදිහට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් නිරංජී මහත්මිය, කතාවට හොඳ ආරම්භයක් විදිහට මම දැනගන්න කැමති ඔබ මේ රූපලාවන ශාස්ත්‍රයට මොන විදිහටද පිවිසුනේ කියලා. ඇත්තරම එන බලාපොරොත්තුෙන් හිටිය ශාස්ත්‍රයක් නෙමෙයි. මම උසස් පෙළ කරේ ගණිත අංශයෙන්. මට ලකුණු අඩු වුණා කැම්පස් යන්න. හැබැයි මම අත හිතනවා මේ ශාස්ත්‍රයට මං ආපු එක ඇත්තටම ඊට වැඩිය හොඳයි කියලා. ඔබේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් ඒ පිළිබඳව අපි ටිකක් කතා බහ කරමු. මගේ ආයතනය මූලික වශයෙන් මනමාලියෙන් හැඳගැන්වීමේ කටයුතු තමයි සිදු කරන්නේ. ඊට අමතරව සැලෝන් එකට අවශ්‍ය සියලු සේවාවන් කොණ්ඩ කැපීම, රිලැක්සිං, රීබොන්ඩිං, ස්ට්‍රේට්නිං ඇතුළු සියලුම රූපලාවන්‍ය කේශලාවන්‍ය කටයුතු අපේ ආයතනය මගින් සිදු කරනවා. අනිත් අපි දකින බ්‍රයිඩ්ස්ලට වඩා ඔබේ සැලෝන් මනාලියෙහි මනමාලියන් ටිකක් වෙනස්. වෙනස පිළිබඳව ටිකක් කතා බහ කරමු. ඇත්තරම මගේ ආයතනයේ බ්‍රයිඩ්ස්ලා එයාලගේ ඇඳුම් සියලුම දේ ඩිසයින් කරන්නේ මමමයි. ඒක වෙන්නේ ති ඔබ දකින වෙනස.
ඉතින් මේ විදිහට කොස්ටියුම් ඩිසයිනින් බ්‍රයිඩල් ඩ්‍රෙසින් තියෙන මේ සලෝන් මනාලිහි පිහිටීම ගැන අපි ටිකක් කතා බහ කරමු. ඔව් ආයතනයේ පිහිටා තිබෙන්නේ ගාලු නගරයේමයි. ගාල්ලේ කොළඹ පාරේ කළුවැල්ල ප්‍රධාන පාරෙමයි තියෙන්නේ. දැවැන්ත වැඩමුළුව සහ මනාලියන් දැක්මට සම අනුග්‍රහයක දායකත්වයක් දක්වන මාෂා ඩ්‍රෙසර්සි මාෂා මාත් එක්ක සෙන් සම්බන්ධ වෙලා සිටිනවා. You can be the captain, but I got you home. I take it to imagine anything you want. I can be your heavy breathing when I'm stepping forward. I let you on it, but I'm in control. Honey, I'll show you some decent misbehavior. If you like this tempo, you can have it all. Put it on the plate with all your favorite flavors, and I'll let you taste it. Isn't it Masha? මේ කතාබහට හොඳ ආරම්භයක් විදිහට මම ඔබෙන් දැනගන්න කැමති ඔබ මේ ශේෂ්ත්‍රයට මොන විදිහටද පිවිසුනේ කියලා. ඇත්තටම يعني මගේ කැමැත්ත ආසාවක් තිබුණා. ඒක නිසා ඉතින් ඔබ මොන වගේ ඩිසයින්ස්ද කරන්නේ? ගොඩක්ම මම බ්‍රයිඩල් පැටින් ඩිසයින්ස් අලුත් ඒවා කරන්න ආසයි. Dresses alut deyak thama ithin aasa karanna you can be the captain but I'll guide you home take you to imagine anything you want I can be your heavy breathing when I'm stepping forward I'll let you on it but I'm in control If you like the simple, you can have it all Put it on the plate with all your favorite flavors And I'll let you taste it Then ඔබ අලුත්ෙන් ඇඳුමක් ඩිසයින් කරද්දී ඔබ මොන වගේ කරුණුද සැලකිලිමත් වෙන්නේ? විශේෂයෙන් යාළගේ මේ sizes පිළිබඳව පිටෝන් එක finishing පැත්තෙන් ඒ කලර්ස් ඒව තමයි තියෙන්නේ You can be the captain but I'll guide you home I'll take you to imagine anything you want I can be your heavy breathing when I'm stepping forward I'll let you on it ගෙල කියලා කියන්නේ අත්පය මූණ වගේම ගොඩක් වැදගත්ද බෙල්ල කළු වීම බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. ඉතින් ඒ නිසා මේ මං හිතනවා මේ ගෙදර ඉඳගෙන ඕනම කාන්තාවකට
කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් තමයි මං අද කියලා දෙන්නේ. අපි ඉස්සර වෙලාම කරන්නේ ගෙල ප්‍රදේශය හොඳට අපි ක්ලෙන්ස් කරගැනීමක්. අපි මේ විදියට හොඳට පිරිසිදු කරගැනීමක් කරලා ඊට පස්සේ අපි ක්ලෙන්ස් එක වෙනුවට අපි පාවිච්චි කරනවා යෝගට් පාවිච්චි කරනවා මී පැණි මිංචි යුෂ. ඒක ඉවත් කරලා ඉවර වෙලා අපි ඊට පස්සේ ස්ක්‍රබ් එකක් කරනවා. ඔව් මේකේ තියෙනවා වෙනිවැල් තියෙනවා සුදු හඳුන් තියෙනවා වැල්මී තියෙනවා කොපුම් පොතු තියෙනවා. පැක් එකක් දාන එක මේ පැක් එක දාන්නත් අපි භාවිතා කරලා තියෙන්නේ. මේකටත් අපි ගන්නවා කඩල පිටි ගන්නවා ඊළඟට ඕලු ඇට පිටි ගන්නවා ඒ වගේම වැල්මී ගන්නවා කොහොමද පොතු. දශක දෙකක් පුරා දකුණු ලක රන් කිරුළ දරන එකම රන්නාමය අමිල ගෝල්ඩ් හවුස් ISO 9001:2015 තත්ත්ව සාතිකෙන් පිදුම් ලැබූ දකුණු ලක ප්‍රථම රන්නාමය මංගලාභරණ සඳහා උසස් නිමාවක් හා අඩුම මිලක් සමගින් නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ සුවිශේෂී සේවාවක් ලබා දෙන දකුණු ලක රන් කිරුළ දරන විශිෂ්ටත්වයේ රන්නාමය අමිල ගෝල්ඩ් හවුස් ජනමන හදබැඳි දකුණු හෙළ රන්කරු. Welcome to Niranchi Subasinghe Bridal Studio, Salon Manali, bringing out your hidden beauty on your special and most remarkable day. If you prefer a natural and comfy look throughout your big day, we're the ones who can make your dream a reality. We work to make you most special on your dream day with our magical hands. For all your beauty requirements, Salon Manali, Colombo Road, Kaluella, Gaul. මේ දෙවන්ත කර්තව්‍යයට සම අනුග්‍රහයෙන් දායක වුණු රුවාරා බ්‍රයිඩල් ඩ්‍රෙස් හි දිලූෂා නිශානි මහත්මිය මාත් සමගින් මේ විදිහට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් අද දවස පිළිබඳව ඔබගේ හැඟීම මම මුලින්ම දැනගන්න කැමතියි. ඇත්තටම මමට මේ අවස්ථාව ලැබුණේ දකුණු පළාත රූපලාවන්‍ය එකමුතුවේ එකමුතුව නිසා මම මේ මුලින්ම ඒ ගැන මගේ සහෝදර සහෝදරියන්ටත් එකමුතුවටත් සුභාශිංසන එකතු කරනවා. අපි කතා කරමු ඔබේ ඒ වෙළඳ සන්නාම නාමය සහ කොහොමද කෙනෙක් ඔබ සොයාගෙන එන කෙනෙක්ට ඔබේ ඒ ස්ථානය පිහිටීම පිළිබඳව කතා බහ කරොත්. මම 24 බී තලගහ හේන පටුමග ගාල්ල ස්ථානයේ තමයි දැනට මේ කටයුතු පවත්වාගෙන යන්නේ. මම මනමාලියනුත් මනමාලියන්ගේ යෙහෙලියන්ගෙත් සාරි බ්ලවුස් ඇතුළු සියලුම මේ ඇඳුම් වර්ග නිර්මාණය කරනවා. මේ සාරා එයාට ලස්සන පිරිපුන් වගේම හොඳ මේ හයිට් එකක් එක්ක මේ හොඳ ශරීරයක් තියෙනවා. මං හිතුවා එයාට මේ වගේ පිරිච්චම නිර්මාණයක් මේක අලුත්ම නිර්මාණයක්. නිරූපණ ශිල්පිනිය බූවි එයාගේ ඇත්තටම යාට හරිම ලස්සන මූණක් තියෙනවා. මම හිතුවා යාට මේ වගේ නිර්මාණයක් කරනවා නම් හොඳයි කියලා. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. හිතන්නේ මේක ස්වී කීන්සලින් වැඩ දමපු රෙද්දකින් නිර්මාණය වෙච්ච නිර්මාණයක්. මට ඌමනාව තිබුණා කැන්දියන් මනමාලියෝ දෙන්නෙක් උඩරට මනමාලියන් දෙදෙනෙක්ව දෙවිදිහකට නිර්මාණය කරලා පෙන්නන්න. මම මේ විලාසිතාව කරන්න හිතුවේ අපේ දැන් මම හිතන්නේ දැන් ගොඩක් මනාලියන් කැමති බටහිර විදිහට සැරසෙන්න. බටහිර මනාලියකට අවශ්‍ය විදිහට තමයි මම මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. අවසාන වශයෙන් මම දැනගන්න කැමති දිනුෂා මහත්මියගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා. අනාගත බලාපොරොත්තුව ඩ්‍රෙස් මේකින් අංශෙන් ඉහළටම යන්න. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට ඇවිල්ලා මේ දේවල් වැඩි දියුණු කරගෙන දිගටම මේ දේවල් පවත්වාගෙන යන්න. පොඩු ආකාශේ නැවතෙමින්
විශේෂ වෙන්නේ මේ මම ඇත්තටම අපි ළඟට එන පාරිභෝගිකයින් අවස්ථා තුනක් හින්දා තමයි අපි ළඟට එන්නේ. මුලින්ම අපි ළඟ තියෙන ජැකට් ඩිසයින් එක. ඒ කියන්නේ ජැකට් එකේ නිමාව. අපි කියන්නේ ගොඩක් දුරට උසස්ම තත්ත්වයේ ජැකට් එකක් තමයි කස්ටමර්ට දෙන්නේ. ඊළඟට උසස් සේවාව. ඊළඟට ඒ වගේම තමයි උසස් ඩ්‍රෙසින් එක. ඒ කියන්නේ මනමාලයාගේ සම්පූර්ණ මුළු ඇඳුම. උබුකුම් හඬ සමගින් මසතුරු ගණකුම් වැඩි දැඩි වැඩි හැරලා නොතරම් කරමින කියන් හැමවර යුධවන් රුදු රුපු මුළු පුවලා. මම මේ ශේෂය අවුරුදු 40ක ගම ආදුරා ගමනක් ආවේක. මම දිවයින පුරා මැහුම් පාඨමාලා පවත්වාගෙන යනවා. ඉතාම සාර්ථක ආකාරයෙන් මෙවැනි අපි වැඩසටහන් පොළොන්නරුව ගම්පහ කුරුණෑගල වැඩි සටහන් කරලා තියෙනවා. දැන් ඔබතුමියන්ලට පෙන්වන්නේ නිවැරදි මිමි ගැනීමක්. මොකද සාරිහත්යක් මහනකොට නිවැරදි මිමි ගැනීමක් තියෙන්න ඕනේ. උරහිස් මිම්ම පළමුවෙන්ම අපි ගන්න ඕනේ. උරහිස් මිම්ම ගන්නකොට මේ ඇඳගෙන ඇඳුම අපිට කුමක්වත් කමන්නේ නැහැ. මොකද පිහිටි තුරන්නේ අපි බලන්නේ
මේ සාරි ඇට්ටේට මොකද මගේ අත්දැකීම තුලින් මම කියනවා හොඳට හොයන්න මේ අස්තිය. මේ අස්තියේ ඉඳන් ඔයාට දැනෙන්න ඇති පුතේ මේ අස්තියේ ඉඳන් මේ අස්තියට යනකන් තමයි අපි මීම ගන්න වෙන්නේ. එතකොට උරහිස 15යි. එතකොට අපි කම්පෙත්ත කෙලින් බෙල්ල මුලටම තියලා ඉදිරිපස කර උස 7 හමාරයි. 7 හමාරයි. ඊට පස්සේ මේ පපුව වට ගන්නකොට පපුව කෙලින්ම කිහිල්ලටම දාන්න ටේප් එක. පපුව කෙලින්ම ඉහිල්ලට දාලා නොදෙනන ලෙසට බුරුලක් දෙන්න. නොදෙනන ලෙසට බුරුලක් දීලා මේ හරියට මෙන්න මේ විදිහට ඇඟිල්ල තියාගෙන මේ හිරටත් බෑ බුරුලටත් බෑ ඇඟිල්ල තියාගෙන මේ ටේප් එක තියෙන්න ඕනේ පපුව කෙලින් පිටිපස්සේ. අපි සූදානම් ඔබට කියලා දෙන්නට කොහොමද කප්කේක් එකක් ලස්සනට පිළිවෙලට නිවැරදිව අයිසින් කරන්න කියලා. ඉතින් මේ දේවල් අපිට කියලා දෙන්නට සම්බන්ධ වෙලා සිටින්නේ ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී චන්ද්‍රිකා කුරේමැතිනිය. අපි මුලින්ම අපේ සාමාන්‍ය බටර් කේක් එකක් ආකාරයෙන්ම සීනි, එතකොට බටර්, එතකොට බිත්තර පිටි එකතු කරනවා. අපි ඊට පස්සේ බලමු මේක අයිසින් කරගන්නේ විදි. මේ වගේ අරගෙන මේ වගේ අපිට පුළුවන් උඩට රෝස මල මේ විදිහට තමයි අපේ තුන්වන කප් කේක් එක නිර්මාණය වෙන්නේ. මං හිතන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ අපි කප් කේක් හයක් නිර්මාණය කරා. ඔබට අවශ්‍ය වෙන්නේ ඇත්තටම දක්ෂතාවය. මොකද නසල් එකක් නොමැති අවස්ථාවකදී වුණත් මලක් කොලයක් කොහොමද අයිසින් යොදාගෙන කප් කේක් එකක් සඳහා නිර්මාණය කරන්නේ කියන කාරණාව පිළිබඳව ඇය අපිව දැනුවත් කරා. Yeah.
Welcome to Oenmo Hotel. Oenmo is a leading hotel in Goa for wedding parties with healthy and tasty foods with accommodation. Come and enjoy with us. Oenmo for your happiness, your future. දකුණු ලක රන් කිරුළ දරන එකම රන්නාමය අමිල ගෝල්ඩ් හවුස් ISO 9001:2015 තත්ත්ව සාතිකෙන් පිදුම් ලැබූ දකුණු ලක ප්‍රථම රන්නාමය මංගලාභරණ සඳහා උසස් නිමාවක් හා අඩුම මිලක් සමගින් නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ සුවිශේෂී සේවාවක් ලබා දෙන දකුණු ලක රන් කිරුළ දරන විශිෂ්ටත්වයේ රන්නාමය අමිල ගෝල්ඩ් හවුස් ජනමන හදබැඳි දකුණු හෙළ රන්කරු දෙවන්ත වැඩමුළුව සහ මනාලියන් දැක්මේ තවත් ඉතාමත් විශේෂ අංගයකට තමයි අපි මේ යොමු වන්න සූදානම් වෙන්නේ. ඒ තමයි මනාලියන් හැඩගැන්වීමේ තරගාවලිය. තරග කොන්දේසි එහෙමත් නැත්නම් තරග නීති රීති අපි දැනගහියා ගන්න කැමතියි. ඇත්තටම අපි ගොඩාක් තරග නීති දාලා නැහැ. කාලයත් අපි ඒගොල්ලන්ට පැය එකයි විනාඩි 15ක් ලබා දීලා තියෙනවා. එයාලට ඇඳුම අඳවගෙන ඉන්න පුළුවන්. අතපයේ මේකප් එක දාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අපි බලන්නේ බෙල්ලෙන් උඩ මුහුණ සහ කොණ්ඩය. අපි බලමු අද දවසේදී කවුරුන්ද ජයග්‍රහණය කරන්නේ කියලා. විශාල තරංගයකින් අවසානයේ ඉතාමත් සුන්දර විදිහට හැඩගැන්වුණු ඒ මනාලියන් සහ එම හැඩගැන්වීම සිදු කරපු ඒ රූපලාවන්‍ය ශිල්පීන්ට මේ වේදිකාවට ආරාධනා කිරීමට මේ 10 දෙනාගෙන් මුල්ම 5 දෙනා අතුරින්ට යන්න වාසනාව ලබන්නේ කවුද කියලා ඔබට කියන්න. නූර් නලූෆා, දිනූෂ මේනකා, ඉෂානි මදුවන්ති, ඉරේෂා මදුෂානි, අනුෂා සිරෝමි.
හොඳයි. අපි සූදානම් පස්වන ස්ථානයේ සිට සහතිකපත් ලබා දීමට පස්වන ස්ථානයේ දිනාගෙන තියෙන්නේ නූර් නලුෆා. හතරවන ස්ථානයේ දිනාගෙන තියෙන්නේ දිනුෂි මේනකා. තුන්වන ස්ථානයේ දිනාගන්නේ ඉරේෂා මදුෂානි. දෙවන ස්ථානයේ දිනාගනු ලබන්නේ අනුෂා ශිරෝමි. ප්‍රථම ස්ථානයේ දිනාගනු ලබන්නේ ඉෂානි මදුවන්ති. හොඳ අත්පොළ සනාදයක් ලබා දෙන්න ඉෂානි මදුවන්තිට. අපි කැමති වචනයක් ඔබෙන් දැනගන්න. ගොඩක් ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට. ඒ වගේ මම මේ අවස්ථාවේ ස්තුති කරනවා මගේ මහත්තයට විශේෂයෙන්. මේ තමයි ලියකගේ සොඳුරු සිහින. අදවසේදී පැවැත්වුණු මනාලියන් හැඩගැන්වීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගනු ලැබූ ඉෂානි මදුවන්ති. ඒ වගේම තමයි අපි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ ඇයගේ නිරූපණ ශිල්පිනිය මහේෂිකා බණ්ඩාර. අපි ඇයවත් හොඳ අත්පොළ සන්නාදයකින් දිරිමත් කරමු. මේ තමයි අද දවසේදී ජයග්‍රාහිකාව. ලියකගේ සොඳුරු සිහින මේ දැවැන්ත කර්තව්‍ය අපිට සාර්ථකව නිම කිරීමට අපිට දැවැන්ත ශක්තියක් වුණු අනුග්‍රාහක භවතුන් සඳහා සම්මාන ප්‍රදාන උත්සවයේ තමයි අපි මේ එළමිලා තියෙන්නේ. ඔවුන්ව ඇගයීම අපිට ඉතාමත් වටිනවා. දැවැන්ත කර්තාවේ පිටුපස සිටපු ඒ යෝධ ශක්තිය ඇගීමට දකුණු පළාතුරු පළාවන එකමුතුවේ නිලධාරී මණ්ඩලය සඳහා සම්මාන ප්‍රදාන උත්සවය තමයි අපි මේ දැන් එළඹලා තියෙන්නේ. කතා බහ කරමු මේ සංගමය මොන විදිහටද ආරම්භ වුණේ කියලා මුලින්ම. මේ සංගමය ආරම්භ වුණේ 2020 ජූලි මාසේ 25 වෙනිදා. එදා ඉඳලා මේ සංගමය ඇත්තටම මේ සමාජික සමාජිකාවන් 200ක පමණ එකතු කරගෙන තමයි මේ සංගමය ආරම්භ කළේ. ඉතින් අද වෙනකන් එදා ඉඳලම අද වෙනකන් මේ අපේ දකුණු පළාතේ ඉන්න කාන්තාවන් වෙනුවෙන් මේකේ අපි වැඩමුළු කරා මේ සමාජික සමාජිකාවන් දැනුවත් කිරීම සඳහා. මේ ඉතින් අපි මේක හරි දියුණුවන මේ අවුරුදු දෙකට ලොකු දියුණුවක් ලැබපු සංගමයක් සතුටින් කියන්න පුළුවන් එහෙම සංගමයක් කියලා. දකුණු පළාත් රූපලාවන එකමුතුව ජාතික රූපවාහිනිය සහ නුගසවන වැඩසටහන් සමගින් අත්වැල් බැඳගෙන පැවති ලියකගේ සොඳුරු සිහින මේ දැවැන්ත වැඩමුළුව සහ මංගල ප්‍රදර්ශනය මනාලියන් දැක්ම